something. Vipassana again means. මේම කියලා දුන්නාන් පස්සේ හිතෙනවා නේද? ඉඟක් හරි වාඩිලා කමක් නැහැ ඔය ඇදෑරි ඉන්නයි කියලා. සමහර විදාරෙන් හරි දැන් අපි හිතමු දැන් ඉස්සලා කිව්වේ මොකද්ද ධ්‍යානය ඉස්සලා ධ්‍යාන සිතක් කියන්නේ හැබැයි එකපාරම ධ්‍යාන සිත විදර්ශනාවට යන්න බෑ ධ්‍යාන සිත ටිකක් හයි වෙන්න ඕනේ හයි වෙන්න ටිකක් ධ්‍යාන වැඩි ධ්‍යාන සිත වැඩි පුර වෙච්ච යන සිතක් ඇති වෙන්න ඕනේ අපි බලමු එහෙම චිත්තෙ විදිහ කොහොමද වැඩ කරන්නේ පවංග චලන ඊට පස්සේ පවංග උපච්ඡේද ඊට පස්සේ මනෝ ద్వාරා වචන ඊට පස්සේ පරිකර්ම කියලා ගත්තයන් පස්සේ යා හොඳටම තීක්ෂණයක් කියන්නේද නැත්නම් තීක්ෂණයක් ඔව් يعني අඩු යා අපි යාගෙන දැන් තීක්ෂණයක් කියනට මොකද වෙන්නේ පරිකර්ම ඊට පස්සේ උච්චාර අනුලෝම ගෝත්‍රබු මේ නම් වලින් කියන්නේ මේවා මේ මොනවද ජවන් සිත් ජවන් කියලා කියන්නේ නැහැ හැබැයි කියනවනම් ජවන් 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 ඔහොම තමයි කියන්නේ හැබැයි ඒ වගේ කෙරෙන වැඩ වෙනස් හින්දා වැඩි නම තමයි දේදා තියෙන්නේ පරිකාර ජවනේ පරිකර්ම ජවනේ උචාර ජවනේ අනුලෝම ගෝත්‍ර ඊට පස්සේ තියෙනවා ධ්‍යාන අපි හිතමු දැන් මොන භාවනා කරන එක කියන ධ්‍යාන ගොඩක් තියෙනවා කියලා අපි දැන් දිගටම ධ්‍යාන දැන් මේ හරියේ වැඩිපුර බලය තියෙන්නේ මේ පැත්තටද අර පැත්තට හේතුව මෙහෙ තමයි ධ්‍යාන ශක්තිය. මේ දක්වාම මේ මෙතනින් එහාට මෙයා සිත බ්‍රහ්මයේ කැටිට තමයි සලකන්නේ. කියන්නේ මෙතනින් එහාට බ්‍රහ්මයට සකස් කළ දීපුවේ. මෙතනින් එහාට අර අපි කිව්වේ ජනාධිපතිවරයෙක් ඔෆිස් එකට ගියත් තාම නෑනේ ජනාධිපති ඉස්සෙල්ලාම නේ අවසානේ මොකද්ද? අස්සම් කරන්න. එතනින් එහාට තමයි දැන් ඔන්න ඔන්න දැන් ධ්‍යාන සිත දැන් මේ භාවනා කරන එක්කෙනා එළියට එනවා එළියට ඇවිල්ලා එයා ඉස්සෙල්ල භාවනා කරපු හිත ගැන දැන් එයා ඉස්සෙල්ලා භාවනා කරන්නේ. මේ භාවනා කරපු හිත ගැන දැන් එයා බලන්න. ඉස්සෙල්ලා මෙයා හිතේ කොහෙද? මේ ධ්‍යානෙ. ධ්‍යානෙන් එළියට ආවා. දැන් ඇවිල්ලා මොකද කරන්නේ? ප්‍රතිවික්ෂා කරනවා. ප්‍රතිවික්ෂා කරනකොට එයා ධ්‍යානෙ මෙහෙමයි. කොහොමද ධ්‍යානෙ? භාවංග චලන උපච්ඡේද මනෝද්වාරා වචන ඊළඟට ජවන් දැන් මේ
මෙයා බලනවා නැවත අර අර වගේ අසී තීන මොනවද කියලා. මේ හිතේ. එතකොට වැඩ වැඩ කරන්නේ මේ විදිහට. දැන් මේවට කියනවා මොකද්ද? මේවට කියනවා ධ්‍යාන සිත් චිත්ත විදි කියලා. මේවට කියනවා ප්‍රතිවික්ෂා. මේව කාමාවචර. එතකොට තමයි තේරෙන්නේ මේ වගේ අස්සේ මේ දැන් විදර්ශනා කරන්නේ තුයි විදියට විදර්ශනා කරනකොට මේ වගේ තිබෙනා වූ අනිත්‍ය මේ වගේ තියෙන දුක මේ වගේ තියෙන අනාත්මය මෙයා නෝද තේරෙන්නේ ඉතින් ඒකෙන් ද මේ වගේ ඇලෙන්නේ प्रतिवेक्षा ආපසු හැරි බලනකොට මේ ප්‍රතිවික්ෂා කරන කෙනෙක් දැන් ආපසු හැරි බැලීමක් කරන්නේ ඒකේ බලන්නේ මේකේ අස්සේ තිබෙනා වූ දේවල් එතකොට මෙයාට පේනවා මෙහෙම බලනකොට පේනවා මෙයාට මෙන්න මේ ටික තක්කය විචාරය ප්‍රීති සුඛ ඒකාග්‍රය ඒකාග්‍රතා ඔන්නෝයි ඔයිටක පේනවා ඒවත් තියෙන්නේ මේ වගේ අස්සේ ඊට අමතරව තවත් තිබෙනා වූ නාම ධර්ම තියෙනවා නම් ඒව පේනවා විදර්ශනා චිත්ත වීති යන්නේ තොයි දෙයට. හැබැයි මේ චිත්ත වීති ඇවිල්ලා හරි හයියයි. ඇයි? ඥාන චිත්තෙනවා. ඉස්සෙල්ලා මෙහි ඉඳලා න්යා නේද? අපි මෙහෙම හිතන්නකෝ බලන්න. අපි ලංකාවේ ඇයිනේ? නේද? එතකොට අපි යන් රට යන. එංගලන්තේ හරි මෙහි නවසීලන්තේ එහෙම ගිහිල්ලා ඔස්ට්‍රේලියාව ගිහිල්ලා අපි යනවා ලංකාවේ. අපි ඇත්තටම ශ්‍රී ලංකේ කියන්නේ හැබැයි අපි මේ නව ශ්‍රීලන්තේ ඉඳලා ඔස්ට්‍රේලියාවේ ඉඳලා එංගලන්තේ ඉඳලා එහෙම ලංකාවට ගිය ගමන්ම නිකම්ම ශ්‍රී ලංකේ කියන්නේ නෙවෙයි. ඕ මේ දින අමුතු දෙයක් නේ. ඈ රට ගියා ඇත්තෝ. නිකම්ම නිකන් රට ගියත් නේ හොඳ රටකට ගියේ අන්නේ මේ වගේ ගතියක් තියෙනවා. සතියක් කමාරක් යනකල් රෝග තියෙනවා. පස්සේ තමයි රණ්ඩු වෙලා ඉන්නේ. අතීතේ තමයි. ඇත්ත වශයෙන්ම මෙහෙමයි. මෙහෙමයි කියන්නේ.
වර්තමානයේ කියලා කියනවා ෂණ වර්තමානයේ නෙවෙයි. සන්තති වර්තමානයේ තමයි ඉන්නේ. වර්තමානයේ ඉඳගෙන අතීතේ වර්තමානයේ. මෙහෙමයි තියෙන්නේ. මේ මෙයාට වර්තමාන තියෙන දෙකක්. මේ වර්තමාන දෙකෙන් මෙයාට ෂණ වර්තමානයේ බලන්න බෑ. දැන් බලන්න ෂණ වර්තමානයේ කියලා කියන්නේ ඇත්තටම වර්තමානයේ මේක. මේ ෂණේ වර්තමානයේ මේ ෂණේ. එච්චරනේ. මේ ක්ෂණේ තියනකොට මේක වර්තමානයේ මෙතනනේ. පුළුවන් දනිත දුකණන් බලන්න. මේකට යනකොට වර්තමානයේ මේක. බෑ. ඒක නිසා මේ හැම එකේම ෂණ වර්තමානයේ මේක. එහෙම බලන්න බෑ. කවදාකවත් මේකේ ඉඳගෙන මේක බලන්න බෑ. ඒක නිසා මේ වගේ තියෙනවා මෙහෙම එකක්. මේ ධ්‍යාන වල මේ ධ්‍යාන සිතක් ආවම එහෙම නැත්තම් ඒ ධ්‍යාන සිත සිතින් එළියට ආවන් පස්සේ මේ ඒක කොහොමද කියන්නේ? ආ මොකක්වත් නැහැ මේ අරමුණක් මොකක්ද උදාහරණයක් කොහොමද? ජස්ටින් මහත්තයා උදාහරණයක් දෙන්න පුළුවන්. මයට. මෙහෙම එකක් තියෙනවා. යුදහමුදාවේ පැරා ගන්න කියලා එකක් තියෙනවා. අර තියෙන පැරා ගන්න. තියෙනවා. එළිය අහසේ පාවෙනවා. ලයිට් එක ඉස්සලා ගහනවා උඩට එළියක් ගන්නවා. ඒ ගහලා ඒකෙන් එළියක් වැටෙනවා. ඒ එළිය වැටිලා ඒක ටික වෙලා තිබුණා නැති වෙනවා. නැති වෙන්නේ ඉස්සර වෙලා ඒ එළියෙන් හොරා බලාගෙන සතුර බලාගෙන පහර දෙන්න ඕනේ. එහෙම එකක් නේද? ඒක ඒකට කියන පැරා ගන්න. පැරලයිට් කියලා කියන්නේ. අනේ ආන්නේ ඒ වගේ මේකෙන් ගියන් පස්සේ මේකේ තිබෙනවා එක්තරා විදිහක ආපු බලයක් තියෙනවා. තිය ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය ටික වේලාවක් යනකම් නිකන් සන්තති වශයෙන් තියෙනවා. ටික වේලාවක් මතක නැති වෙන්නේ නැතුව අල්ලගෙන තියෙනවා. ආන්නේ ඉන්න කාලේ තමයි බලන්නේ. ඒකට කියනවා සන්තති පච්චුප්පන්න කියලා. ඒ කියන්නේ එක්තරා විදිහක මේක ධ්‍යානය ආවා ඒකේ ශක්තිය තියෙන තාක් කල් එක්තරා විදිහක මේ සීමාව. අපි හිතමු මේ ටිකේ මෙච්චර අපිට කාලයක් බලන්න. ඒක ඊට පස්සේ ටික වෙලාවක් තිබුණා ඔබ අපු වෙලා යනවා. නැති වෙලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ ආයෙත්? ආයෙත් මෙයා මේකට යනවා. ඔය දෙ තමයි. එතකොට රූපයිනේ නෑ එතකොට ඇවිල්ලා ඕලාරික රූපයක් ඒකට යන්න එතරම් ඕනේ නෑ ඉතින් කල්ලාතුම බලන්න පුළුවන් මේ නාම ධර්ම කියන්නේ හරි සියුම්නේ නාම ධර්ම කියන්නේ ආස්වාස වලට රස්වාස වලට වඩා නාම ධර්ම සියු මේ විදර්ශනා කරලා ආනාපාන සතියට යන්නේ විදර්ශනා කරලා මේ මෙහෙමයි ආ ඒකක් කියලා දෙන්න එහෙම ටයිම් එකක් කියලා නැහැ හැම වෙලාවෙම විදර්ශනාව ටික වෙලාවක් කරලා ඊට පස්සේ ආයෙ ධ්‍යානෙට යනවා ටික වෙලාවක් කරලා ධ්‍යානෙට යනවා ටික වෙලාවක් විදර්ශනා කරගෙන යනකොට ඒ විදර්ශනා හොඳට අනිත්‍ය දුක්ඛ නැහැ වැටේ තවත් එකක් මම කියලා දෙන්න දැන් මේක තේරුණාද මේක තේරුණාද අත
අපේ මේ ආධුනික මහත්ම මහත්මින් තේරුණා අර ඉස්සර වෙලාම ආනාපාන සතිය කරනකොට කොහෙද තියෙන්නේ? මේ හැටි තමයි තියෙන්නේ. මේ තමයි භාවනා ආරම්භය. ඊළඟට දෙවෙනි අවස්ථාවට යනවා. නේ? දෙවෙනි අවස්ථාවට යනකොට මොකද වෙන්නේ? සමහර වෙලාවට රවුම් වෙනවා. යම් කිසි විදිහකින් ආස්වාද ප්‍රසවාස ගැන හිතන්නේ නැතුව මෙයා ඉස්සෙල්ලාම මේකට රිංගුවොත් මොකද වෙන්නේ? නෙදේනවා. මේක නැති වෙලා මෙතෙන් දෙනවා. ඒකට කියලා පිළිහිනවා කියලා. එතකොට දැන් ඉස්සෙල්ල ඊට පස්සේ යනකොට පොඩ්ඩක් මේ වගේ ඇති වෙනවා මේ සලකුණක්. ඒකට කියනවා මොකද්ද? භාවනා නෙමෙයි. ඊළඟට දැන් භාවනා කරගෙන යනවා. ඊට පස්සේ ගිහිල්ලා දැන් මෙයා භාවනා ඕගොම් ගිහිල්ලා දැන් මෙයා මේ තත්ත්වයට පත් වෙනවා. මේ මොකක්ද? ඔව් දැන් මේ ඇවිල්ලා ලියන්නේ. මේක ලොකු වෙලාවක් මෙයා අසතියට ගියා. හරි දැන් මෙයා එළියට එන එළියට ඇවිල්ලා ආය මෙතෙන්ද යන්නේ මේක ඇවිල්ලා ආයන් මෙතෙන්ද යන්නේ නැතුව මෙයා එළියට ඇවිල්ලා මතක තියෙන්න ඕනේ එන්නේ එළියට ආපු එක්කිනාට මතක තියෙන්න ඕනේ මොකද්ද මේ නෙමෙයි නිවිත මතකද මේක නෙමෙයි. හැම වෙලාවෙම යා නිමිත්ත මතක තියාගෙන යාට ධ්‍යානයකට යන්න ඕන වුණොත් එහෙම යන්නේ මෙතනින් නෙවෙයි. මෙතන. තංගකල ඒක හිතාගෙන ඉවත් වෙන තියෙන්නේ. ඒක හදාගන්න තමයි මේ වැඩි කරන්නේ. මේක මතක් කරගත්ත ධ්‍යානෙට ගියා ආයෙතාව මෙනෙහි කරා. ආය අර මතක් කරා අනිත් එක මතක් කරනකොටම තස්කල යනවා ඒ කියන්නේ කිසොන්නාත්තේ උස්මක් ගැනීමක් ගැන තේරුමක් ඇත්තෙම නැහැ නිමිත්ත නිමිත්ත දැන් අර දෙවෙනි අත්තාවට යනකොට අර බ්‍රයිට් වෙලා එන වෙලාවේ යන්තම් තියෙනවා ඉස්සෙම තියෙනවා ඒක තියෙනවා ධානය ඇතුළෙත් තියෙනවා සමහරට මෙහෙම තියෙනවා සමහරට කෙනෙකුට තියෙනවා ඒ අස්ව ඒ නිමිත්ත පහළ වෙන්නේ මෙහෙමයි දැන් මේ ආස්වාස අපි හිතමු මෙන්න මෙහෙම කියලා මේකම මෙහෙට එනවා මේකම මෙහෙට එනවා ආයි මේකම මෙහෙට එනවා ආයි මෙහෙට ආලෝකයම එළවෙනවා පහතට යනවා
ආලෝකෙම පිටට එන. එහෙම ගතියක් තමයි තියෙන්නේ. සමහරවිට. සමහර කෙනෙකුට තියෙනවා මෙහෙම. සමහර කෙනෙකුට තියෙනවා නිකන් මේ පොඩි අපේ තුම් මේ වැලි ඉන්නවා වගේ. වැලි ඉන්නවා වගේ ගතියක් ඇති වෙලා එයාට එහෙම තමයි ඒක තේරෙන්නේ. ලාවට තේරෙන. ඒක කල වෙනවා. ওই දි තමයි. මේ මානසික ධර්ම තේරුම් ගැනීම සඳහා චිත්ත විදිත් එක්ක එකතු කරලා මේ පොඩි මතක් කිරීමක් කරා. හොඳයි.